සැමදා සමහන් සැමදා සුවෙන් අපි මෙතන විශේෂයෙන්ම නැවතත් අපි ඊයේ සඳහන් කිරීමක් සිද්ධ කළා ගොවිසංවිධානයට කතා කළා මෙතන මේ සිද්ධ කරන්නේ මොකද්ද කියලා අපි ඒකට තේරුම් කරගන්නමු එතකොට තේරේවි අපි විතර කරන්න හදන්නේ වනජීවි එකේ කාර්යභාරයවත් එහෙම නැත්නම් මේ ප්‍රවාහන අමාත්‍යාංශ කාර්යභාරයවත් නෙමෙයි අපි මේ සිද්ධ කරන්නේ විශේෂයෙන්ම අපි පහුගිය කාලෙම අධ්‍යයනය කරාන් පස්සේ අපි අර තරුණ මහත්තයා කිව්වා වගේ ඉතලා අලි 20ක් විතර මෙතන වලදාලා තියෙනවා. ඒ අලි 20ක් මෙතන හැප්පෙනකොට ඒ ප්‍රමාණයම කෝච්චි පෙට්ටිය වලටත් ඩැමේජ් වෙනවා. ඒ ප්‍රමාණයම ජීවිත වලටත් හානි සිද්ධ වෙනවා. එතකොට මෙතන සාමාන්‍ය අපි මේ කරන්නේ දැනට පැයට කිලෝමීටර් 30ට සහ 40ට තමයි මේකෙන් කෝච්චිය ආවේ. දැන් මේක 40 වෙනකොට 100ට කෝච්චිය වේගෙන් එනවා. එතකොට අලි රංචුවක් හිටියොත් එක පැත්තකින් අලින් මැරෙනවා. එකක් අලි රංචුවේ රංචුවෙන් කෑල්ලක්වත් හොයන්න හම්බ වෙන්නේ නැහැ වෙනකොට වඩා වේගෙන් එනවා. ඒන වේගෙන් අලි වැදුනොත් පාර යන වාහනවලත් අලි මේ කෝච්චි පෙට්ටි විසිකෙන්නේ පාරට. ඒන වේග 100ට එන්නේ. එතකොට මේ මැරෙන්නේ අලිත් මැරිලා ජීවිතත් නැති වෙලා දේපලත් හානි වෙන නිසා අපි ලොකු උත්සාහයක් දරන පරිසරවේදීන් හැටියට අපි වෙනාලි නෙමෙයි මේ යනාලින්ට කෝච්චි පාර ක්‍රොස් කරන්න නැති වෙන යටින් යන්න හදලා දෙන එක තමයි කළේ. ඒක තමයි මේ යෝජනාව තියෙන ඇත්ත වශයෙන්ම ගත්තාම මේ කොරිඩෝස් එක හදුවා කියලා අලින්ගේ සංක්‍රමණය වෙනස් වීමක් වෙන්නේ නැහැ. අපර තියෙන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අලින්ගේ සංක්‍රමණය ගැන. ඔබතුමාල කියන මෙතන කිලෝමීටර් එකමාරක් ඇතුළේ අලි මාරු වෙනවා. ඒ අලු මාරු වෙන එක ඕක නවත්තන්න බෑ. ඒක සාමාන්‍යයෙන් ගත්තම අලි මාරු වීම සිද්ධ වෙනවා. දැන් මෙතනම එච්චර උස්සලා හදලා අඩු 26ක් විතර පයින් මෙතන. ඔව්. හරිද? ආ මෙතන කොරිඩෝස් එකක් හදුවා කියලා උන් අතන ඉඳලා මෙතෙන්ට එන්නෙත් නෑ. අලින්ගේ සංචරණ ක්‍රියාවලිය වෙනස්. හරිද? ඒක එහෙමනම් කරන්න ඕන ඔබතුමාලා කියන කතාවත් විතර වනජීවීගත් එක අපි කතා කරලා කරන්න ඕන එකක් තමයි මහත්තයා. එහෙනම් පර්ණ කෝච්චි පීරි ටික මේ කිලෝමීටර් මම කියනවා. කෝච්චි පර්ණ කෝච්චි පීරි ටික කිලෝමීටර් එකමාර වැට ගහලා මේකේ මෙතනින් මෙයන් හදලා අලි වැට ගහන්න මෙතනින්. දැන් ඒ වැට ගැහුවහම පස්සේ ගිහිල්ලා වැටෙන්නේ කුඹුරයාට. එතන කුඹුරයාන්නේ. එතන ඒකත් අර්බුදයකටපත් වෙනවනේ. ඔව්. එතකොට මේක අර්බුදයි සද වෙනම උමන් මාර්ගයේ මෙතන ප්‍රශ්නේ නෙවෙයි දැන් තියෙන්නේ අලි සහ ජනතා ප්‍රශ්නයක්. ගොවියෝ ප්‍රශ්නයක්. එතන ඒකට ඇත්ත වශයෙන්ම හොයන්න විසඳුමක් නැහැ. ඒක කුඹුරයාය රජයට අරගෙන එතනින් එහාට මේ මොකක් හරි කරලා ඒ කුඹුරු වෙන කුඹුරු දීලා මොකක් හරි හේමයකට යන්න වෙන්නේ ප්‍රාදේශීය දෙකක් දුන්නේ දැන් ඒක පස්ට් එක. ඒක නිසා අපි ඔය පස්ට් එක තා සංකීර්ණ ප්‍රශ්නයක් නිසා ඕක හැමතැනම හැම විදියටම මේක ඒ විදියට සියලු පස්ට් එක අවංගව කියන්නේ බෑ අපිට. ඒම විසඳන්න අපිට පුළුවන් හැකියාවක් නැහැ. අපි රජයන් නෙවෙයිනේ. එක දෙයක් කරගන්න පුළුවන්. ඔබතුමාලා කැමති නම් ඔබතුමාලා සහාය දෙනවා එක දෙයක් කරන්න කැමති. ඒ දේ තමයි මේ තියෙන තේක්ක කියලා රක්ෂිතයක් කරලා අලින්ට ගැලපෙන ආහාර සහ
වතුර ටික මේක ඇතුළේ හදමු. අපි ආවද වෙන යන්න. අපි ආවද වෙන ගිය යන්න. මම හිතන්නේ මේ අද දින මේ ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය මේ ප්‍රදේශයේ ජනතාවට බහුලව පවතින මේ අලි අනතුරු වලින් වැළකීමට හොඳ තෝතැන්නක්. ඒ වගේම අලින්ගේ ආරක්ෂාව සහ මහ ජනතාවගේ ආරක්ෂාව මේ දුම්රිය යන මගීන්ගේ විශේෂයෙන් ආරක්ෂාවටත් මේ වනසතුන් මේ දුම්රිය හරස් මාර්ගයෙන් එහාට මෙහාට මාරු වෙන එකේ ආරක්ෂාවටත් ඒ වැඩපිළිවෙල හොඳයි. නමුත් අපිට ප්‍රධාන වශයෙන් අපි ගොවියන් හැටියට ගොවි සංවිධානය වල හැටියට අපිට ලොකු ගැටලුවක් තියෙනවා මේ අලි යෑම එහා යෑම. මේ තුළින් මෙතන අකර 600කට වැඩි ගොවි ප්‍රමාණයක් වගා කටයුතු කරන සෑම කන්නකදීම ඒ වගේම පදිංචි වගා කරපු ඉඩම් නිවාස ප්‍රයාසයක් මේ ප්‍රදේශයේ තියෙන ගම්මාන ගොඩක් ඉස්සරහට ඇතුළට යන්න යන තියෙනවා. ඒවට ලොකු තර්ජනයක් එල්ල වෙන්න පුළුවන් මේ අලි යන්නේන එකෙන්. මේක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ කලා භූමියක්. මේක අභය භූමියක් නෙමෙයි. මේක අභය භූමියක් හරියට පත්වේ යුද්ධ කියන එක සැකයක් තියෙන මේ ප්‍රදේශයේ ජනතාවට. එහෙම අභය භූමියක් වෙනවා නම් දැඩි ආරක්ෂාවක් මේ ගොවීන්ට හා මේ නිවාසවලට ඉඩම් වලට සපයා දිය යුතුයි. මේ අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.